महामार्ग कियाने मिनिसागे एदिनेदा राजकार्य किरीमट अत्यावश्यम वन देयक कोहमुनत ओब दन्नवद मे लोके एति अनारक्षितम एहेमत नत्नम भयानकम महामार्ग 10 गेन ए पिलिबंदवई अद अपि मे वीडियो एकेन ओबत एक करुण बेदा हदा गन्ने इतिन रेंदिला इन्न दिगटम मे सुविशेषी ओ वीडियोव अवसानय वन तेक्म अंक 10 अट्लांटिक सागरे पार अट्लांटिक सागरेट उडिंग वेन्न ऐति मे महामार्गे साधा तिबेन्ने 1980 वर्षे मे महामार्गे इदिकरन्न वसर 6ක් पमण गत वुणा कियलाई वार्ता वेन्ने बैलू बैलमटम ओबट पेन्नवा ऐति अनेक महामार्ग वलट वडा मेय इतामत भयानक महामार्गयक् बव कालगुणिक तत्त्वय इतामत प्रचंडकारी वन दवस्वल मूदु वतुर महामार्गयट पवा एन अवस्था අපට දැක බලා ගන්න පුළුවන් මේම මහමාර්ගයේ අනිවාර්යෙන්ම අවම වශයෙන් ප්‍රිය අනතුරු 20ක්වත් සිදුවන බවයි වාර්තා වෙන්නේ සමහර අවස්ථාවලදී මේ මූදු රැළ නිසා ප්‍රියදුරු මරණ පවා වාර්තා වෙලා තියෙනවා මේ නිසා තමයි මේ මහමාර්ගය ලෝකයේ ඇති භයානකම මහමාර්ගයක් විදිහට නම් කරලා තියෙන්නේ අංක 9 Commonwealth Avenue The Philippines फिलिपीने पीटा ऐतिमेय भयानक महामार्गयक वेन्न प्रधानतम हेतुव तमयि किसिम क्रमवत् वेडपिलिवलयक नैतुव वाहन गमन किरीम किसिम रथवाहन नीतियक नैति मे नगरे मोटर रथ वगेम मोटर साइकलुत् इतामत् वेगेन हिसलूलु अत धावनय करनवा ए वितराक नेवेयि मिनिसुन्द इवक् बवक् नोमैतिव पार हरह गमन करनवा मे महामार्गय दिनपताम प्रिय अनतुरु පහකටත් වඩා සිදු වෙනවා වර්ෂයකට රිය අනතුරු වලින් මරණ 7000කට වඩා සිදු වෙනවා ඒ නිසාම තමයි මේකත් ලෝකයේ අනාරක්ෂිතම භයානකම මහමාර්ගයක් විදිහට හඳුන්වලා තියෙන්නේ අංක 8 James Dalton Highway Alaska මේ අධිවේගී මාර්ගයේ පිහිටා තිබෙන්නේ අයිස් කන්දකට මැදි වෙන්නයි මේ පාරේ වඩාත්ම ආරක්ෂිතව ගමන් කළ හැක්කේ රෝඩ් ට්‍රක්ස් වලට විතරයි मे मार्गय लोके वडात्म भयानक महामार्गयक वेन्ने हिमवटन काले मे पारे गमन करन वाहन वलट हिमवटिला रथ देकक एकिनेकट गेटन एक ए विदराक नेमे हिमवटन कालेदी मे पारे जन वाहन लिस्सा मार्गेन पिटतन यन बवई वार्ता वेन्ने मे पारे गिहिल्ला ट्रक्स 250ක් पमन अतुरुदान वी ऐति बवई तावदुरटत वार्ता वेन्ने ए विदराक नेमे मेकम तमय आर्कटिक सागरे වඩාත්ම භයානක මහමාර්ගය ලෙස හඳුන්වලා තියෙන්නේ අංක 7 චීනයේ ජුවලියංග ටියුනල් පාර ජුවලියංග කියන්නේ චීනයේ පිහිටා ඇති එක්තරා ගම්මානයක් මේ ගම්මානයට පෞරාණික වශයෙන් ශිෂ්ටාචාරයක් ඇති බවයි වාර්තාවල සඳහන් වෙන්නේ ඒ නිසාම එක් එක් නගරවල මිනිස්සු මේ ගම්මානය බලන්න බොහෝ වශයෙන් ඇදී එනවා ජුවලියංග ටියුනල් මාර්ගයේ පිහිටා තිබෙන්නේ මේ ගමට යන පාරේ මේ මාර්ගයේ ඉදිකර තිබෙන්නේ ඉතාමත් අනාරක්ෂිත ආකාරයකට බව ඔබට බැලූ බැල්මට පෙනෙනවා මේ මාර්ගයේ ඉදිකර තිබෙන්නේ 1977 වර්ෂයේ මැයි පළවෙනිදා එය අද වන විටත් පවතින්නේ ඉතාමත් අනාරක්ෂිත විදිහටයි අංක 6 පාකිස්තානයේ පිහිටා ඇති ෆෙයරි මෙඩෝස් පාර පාකිස්තානය කියන්නේ ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටා තිබෙන දකුණු ආසියාතික රටක් බැලූ බැල්මටම අපේ හදගස්ම වැඩි කිරීමට සමත් වෙන මේ තමයි ලෝකයේ දෙවන භයානකම මහමාර්ගය ලෙස හඳුන්වන්නේ මේ මහමාර්ගයේ පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර 3300ක් ඉහළට වෙන්නයි මේ මාර්ගයම තමයි කරාකොරම් හයිවේ කියලාත් හඳුන්වන්නේ මේ මහමාර්ගයේ ගොඩක්ම ගමන් කරන්නේ පා පැදි කොමුණත් මෝටර රථ පවා मे मार्गे गमन करणवा अपट विदेश माध्य तुलेन देख बलागन पुलवा मेघ औदु गानीसे किसीम अलुत्वरिया करला नदी बवाय वार्तावेन्ने मे पीठाति बेन्ने नंगा पाबट कंदर आसन्नवाय अंक पहा चीने पीठाति बेन सिचुआन टिबेट हाईवे एकल
මේ අධිවේගී මාර්ගය නිසා ජීවිත 1250ක් විතර නැති වෙලා තිබෙන බවයි වාර්තා වෙන්නේ. අධිවේගී මාර්ගයක් නිසාම මිනිසුන් ඉතාමත් වේගෙන් මේ මාර්ගයේ ගමන් කරනවා. මේ මහමාර්ගයේ පිහිටා තිබෙන්නේ කඳු 14ක් ගංගාවක් සහ කැලෑවකට මැදි වෙන්නයි. බොහෝ ජනයා මේ අධිවේගී මාර්ගයෙන් ගමන් කරන බවයි වාර්තා වෙන්නේ. අධික වර්ෂාව ඇති අවස්ථාවලදී තමයි මේ මහමාර්ගය ගමන් කිරීම ඉතාමත් භයානක වෙන්නේ. මොකද ඒ වෙලාවට මෝටර රථ ලිස්සා පාරෙන් පිටතට වැටෙන නිසා. 2011 වසරේ මගින් රැගත් එක්තරා බස් රථයක් මේ මාර්ගයෙන් පිටතට වැටි තිබෙනවා. අංක 4 Highway to Hell අධිවේගී මාර්ගය. බැලූ බැල්මට මේ මාර්ගයේ එච්චර අනතුරුදායක පෙනුමක් අපට දැක බලා ගන්නට නැහැ. කොහොම වුණත් 2011 වසරේ මේ මාර්ගයේ රිය අනතුරු 33,000ක් පමණ සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ. බොහෝ විද්‍යුතුන් කියන ආකාරයට මේ මාර්ගයේ තිබෙන්නේ ඉදිකිරීමේ දෝෂයක් නම් නෙවෙයි. මේ මාර්ගයේ කිසියම් හේතුවක් නිසා දිනපතාම වගේ රිය අනතුරු වාර්තා වෙනවා. මේකට ප්‍රධානතම හේතු විදිහට බොහෝ දෙනෙක් හඳුන්වා තිබෙන්නේ අධිවේගයෙන් මේ මාර්ගයේ ගමන් කිරීම නිසා මේ අනතුරු සිදුවෙන බවයි. අංක 3 හැලස්මා හයිවේ. මේ මාර්ගයේ ඉදිකර තිබෙන්නේ 2011 වසරේදී. මේ මාර්ගයේ ගමන් කිරීම ඉතාමත් භයානක බව හඳුන්වන ප්‍රධානතම හේතුව විදියට හඳුන්වා තිබෙන්නේ මේ මාර්ගයේ වංගු වැඩි. වංගු වැඩි වශයෙන් තිබෙන නිසාම විශාල වාහන දෙකක් එකිනෙකට හමු වෙන අවස්ථාවේදී රිය අනතුරක් වීමට ඇති සම්භාවිතාව ඉතාමත් වැඩි. මේ පිහිටා තිබෙන්නේ කෝල් බිලා මධ්‍යම කඳුකරේ උඩට වෙන්නයි. කොමනත් යතුරු පැදියකින් ගමන් කරනකොට නම් රිය අනතුරු සිද්ධ වෙන තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි. අංක 2 ලක්ස හයිවේ මාර්ගය. මේ මාර්ගයේ බොහොමයක්ම අනතුරු සිදු වෙන්නේ රාත්‍රී කාලයේදී. ඒකට ප්‍රධානතම හේතුවක් තමයි මේ මහමාර්ගයේ ඉදිකර තිබෙන්නේ ඉතාමත් පටු ආකාරයකටයි. ඒ නිසා රාත්‍රියේ ඉදිරියෙන් එන වාහන හඳුනා ගැනීමට රියදුරාට අපහසු වෙනවා. රාත්‍රී කාලයේදී මේ මහමාර්ගයේ යම්කිසි අද්භූත බලවේගයක් සැරිසරන බවත් යම්කිසි කටකතාවක් පවතිනවා. ඒ අද්භූත බලවේගය නිසාම රාත්‍රී කාලයේදී මේ මහමාර්ගයේ රිය අනතුරු සිදුවෙන බව ජනයා විශ්වාස කරනවා. අංක 1 North Yangtze Road, Bolivia. මේක තමයි ලෝකයේ ඇති භයානකම මහමාර්ගය. මේ පිළිබඳව එක් එක් කතාද ලියවී තිබෙනවා. මේ පාර පිහිටා තිබෙන්නේ බොලීවියාවේ. එම ප්‍රදේශයේ ජනයා මෙය හඳුන්වන්නේ මාරාන්තික පාර. එමත් නැත්නම් Death Road කියලයි. හැම අවුරුද්දකම මේ පාරේ ගමන් කරලා මිනිස්සු 1200ක් ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් මේ වගේ ඉතාමත් භයානක මහමාර්ග නිසා ජීවිත බොහෝ ප්‍රමාණයක් නැති වෙනවා. මේ නැති වෙන හැම ජීවිතයකටම මේ අවිධිමත් අනාරක්ෂිත ඉදිකිරීම් කරන අය වග කියන්න ඕනේ. කොහොම වුණත් අවසාන වශයෙන් විශ්වචාරිකා අපේ ඉල්ලීම තමයි ඔබ කිසි විටකත් මේ වගේ අනාරක්ෂිත මහමාර්ගවල ගමන් නොකරන්න වග බලා ගන්න. ඉතින් විශ්වයේ දැනුම අපේම මව් භාෂාවෙන් සයිබර් අවකාශයට දායාද කරන මේ විශ්වචාරිකා අප සමග ඔබ තවමත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේම සුවිශේෂී දැනුම ගැන තවත් වීඩියෝ එකකින් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.